දැන් සිග්නල් හර්බල් 99%ක් විශ්ව බීජ සමග සටන් කරයි. අපේ ලංකාවත් එක්ක අපි ඉන්නවා හැමදාම. එක පැත්තකින් බදු මිල වැඩි වෙලා සියල්ල කරද්දී අනිත් පැත්තෙන් ඩීසල් ගේන එකෙන් පෙට්‍රල් ගේන එකෙන් තෙල් ගේන එකෙන් හොරකම් කරද්දී අනිත් පැත්තෙන් ගල් අඟුරු වලින් හොරකම් කරනවා. කෑම බඩු ගේද්දී හොරකම් කරනවා. ජනතාව මේකට විරුද්ධව තමන්ගේ විරෝධය දක්වද්දී ජනතාව මර්ධනය කරන්න විශාල වැඩපිළිවෙළක් ආණ්ඩුව ගිනිනවා. මේ අය කන්න නැති වෙනකොට, බෙහෙත් ටික නැති වෙනකොට, සල්ලි නැති වෙනකොට, එළියට බහිනකොට මේගොල්ලෝ ත්‍රස්තවාදී වැළැක්වීම පනත යටතේ ඉන්න මේගොල්ලෝ ඇතුළට දානවා. ජනතාවට තිබ විරෝධය දැක්වීමේ අයිතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබලා දීලා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. අද විරුද්ධ පක්ෂයේ ඉන්න අපි සියලු පක්ෂ ටිකත් විරුද්ධ පක්ෂයේ මේකට විරුද්ධ වෙන සියලු කාණ්ඩායම් එක්කව වෙලා අපි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රකින්න අපි වැඩ කටයුතු කරා. මේකට සම්බන්ධ වුණේ නැත්තේ ආණ්ඩුවයට විරුද්ධ යන එකට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් පමණයි. අනි සියලු පක්ෂ, අනු සියලු සංවිධාන, අනි සියලු වෘත්තීය සමිති මේකට එක්කහුණා. අපි ඒ සම්බන්ධව සියලු දෙනාද විපක්ෂයේ සියලු දෙනා රාජ්‍ය විරෝධී කාණ්ඩායම් එක්කහු කළා. අපිට පුළුවන්කම ලැබුණා විරෝධතාවයක් තියන්න. මෙදන්න වෙන දවස්වල පොලිසියේ ජල ප්‍රහාර, පොලිසියේ සියල්ල වළක්වලා අපි ප්‍රචණ්ඩත්වයෙන් තොර විරෝධතාවයක් අපි පවත්වන්නීය කටයුතු කරා. අපි දැක්කා ඒ අස්සේ මේකට විරුද්ධ වෙච්ච කාණ්ඩායම් තමන්ගේ යොදවලා යම් පොඩි පොඩි විරෝධතාවයන් දැක්වෝ. අපි දන්නවා ඒකේ කවුද හිටියේ කියලා. මේකට විරුද්ධ හැමදාම කතා කරපු කාණ්ඩායම් බොහොම සුළු පිරිසක්. නමුත් ඒක මම හිතන්නේ විරෝධතාවය ගොඩක් දැක්වේ පොලිසියට විරුද්ධ යන්න දුන්නේ නැති නිසා. අපිට පක්ෂයට අපි නායකයට ඕනකම තිබ්බා. අපේ ගිය විරුද්ධ පක්ෂයේ කාණ්ඩායම ඕනකම තිබ්බා. ප්‍රචණ්ඩත්වයෙන් තොර විරෝධය දක්වන්න අපි විරෝධය දැක්වුවා. රජේ කිව්වේ පෙළපාලියන්න දෙන්නේ නැහැ. පෙළපාලියක් නේ විරුද්ධත්වය ප්‍රකාශ කළා. සියලු දෙනා එක්කහු කළ රජයට විරෝධයක් දැක්වුවා. www.headlinenews.lk පළමුවෙන් ඉදිරියෙන්.